ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේදී මම කිව්වා එතුමට නැගිටලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවට ආරම්භයට පන්සිල් දුන්න නායක හමුදුරුවන්ගේ ඉඳන් පන්සිල් ගත්ත අතිමහත් බහුතරය මූල්‍ය අපරාධ කොට්ටාසේට කීප විටක් අරන් ගිහිල්ලා තියෙනවා. කිසිම එක්සත් ජාතික පාක්ෂිකයෙක් මේකට ගෙනියන්නේ නැහැ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රගතිශීලී ව්‍යාපාරයට එළව එළව ගැයීම සඳහා යොදාගෙන තියෙන මේ හිතුවක්කාරී පොලිස් රාජ්‍ය ගොඩනගන්න ඉඩ දෙන්න එපාය කියන ඉල්ලීම මම ඉල්ලා සිටියා. එතුමා කිව්වා ඒ පිළිබඳ සුවිශේෂ අවධානය යොමු කරනවා කියලා. ඒ කියලා දින කීපයක් යනකොට රුවන් වැලිවිට නිශාන්ත රණතුංග යෝජිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තා. දැන් මේක මූල්‍ය විශුද්ධිකරණ. මේක මොන අධිකරණ බලයටද තියෙන මාධිකරණ බලය. මාධිකරණ බලයකට අයිති අපරාධයක් ගැන චෝදනා ඉදිරිපත් කිරීම තීන්දුව කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. පොලිසියට බෑ. දැන් මෙතන නීතිපත් දෙපාර්තමේන්තුවට පිටුපාලා මේ සැකකරුවන් හතර දෙනා උසාවියට ගෙනිහිල්ලා ආද වෙනකොට ඉහිරගත කළා තිබෙනවා. ඒ වගේම අපි මේ මූල්‍ය අපරාධ කොට්ටාසයට වසර පිරෙනකොට රජයට විරෝධය පළ කිරීම සඳහා 6 වෙනිදාට අපි මේ රටේ ජනතාවට ආරාධනය කරලා තියෙනවා. පොල් ගෙඩියක් අරන් ඇවිල්ලා සීනිගම දේවාලේ පොල් ගසා විරෝධතා ව්‍යාපාර රාසිය අධ්‍යයත් කරන්න. සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන එක ගැනත් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. අපේ අදහස් නම් ඒක නීති විරෝධී. මොකද මේ ජාතික ලැයිස්තුව ගියවර පැත්තකට විසිකල්ලා ජනවර්මක් නැති ජනයා ප්‍රතික්ෂේප කරපු අපේක්ෂකයින් මන්ත්‍රීවරු හැටියට කැඳවා ගැනීමම අපි පෙන්වා දුන්නා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව. දැන් මේ වෙන්නේ යන්නේ ඒ වෙලාවේ එක්සත් ජාතික පෙරමුණේ තරඟ නොකරපු කෙනෙක් දැන් එක්සත් ජාතික පෙරමුණට බඳවාගෙන එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට ගේන්න හදනවා. මේක දෙවරක් වැරදි, පළමුවෙනි දේ එකවරක් වැරදින. මේ අතර පසුගිය රජ සමයේදී සිදු වූ බව කියන ඉඩම් ගණදෙනු ඇතුළු සිද්ධීන් කිහිපයක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද FCIDA වෙත කැඳවා තිබුණා. පැය 8කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. පළාත් පාලන ආයතනවලට GI බට ලබා දීම පිළිබඳවත් ගම්පහ අපේ සංධානය කාර්යාලය පිළිබඳවත් ඇතුළු කීපයක් ගැන ප්‍රශ්න කළා. ඒ පිළිබඳ ඉතින් පවුලේ කෙනෙක් හැටියට වගේම තරුණ රණවිරුවෙක් අත්අඩංගුව ගැන කනගාටු වෙනවා.